මමීලකට ගෞරවයෙන් ආරාධනය කරන්න යන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට. ටොරොන්ටෝ පුරවරේ ඔබ අප හැමෝටම සිටින කොන්සල් ජෙනරාල්වරයා කරුණාරත්න පරණවිතාන මැතිතුමන්. නමුත් මා එතුමාට ආරාධනා කරන මේ මොහොතේ වැඩියෙන් සිහිපත් කරනවා බසක වර්ණ 2013 ඒ සංකල්පය අප ඉදිරියට ගෙනල්ලා අපේ සිංහල භාෂාව තව තවත් දියුණු කරන්නට ටොරොන්ටෝවේ තව තවත් වපුරවන්නට ඔහු ගත් මුල්තන වගේම අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කළ යුතුයි ඔහු හොඳ සාහිත්‍ය විචාරකයෙක්, ග්‍රන්ථ කතුවරයෙක්, ජනමාධ්‍යවේදියෙක්, ඒ වගේම නෙවෙයි ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ජනමාධ්‍ය ආයතනයක හිටපු සභාපතිවරයෙක්. ඉතින් ඒ නිසා බසක වර්ණ 2013 වෙනුවෙන් මේ දේශනය පවත්වන්නට ඉතාම සුදුසු අවබෝධය කරුණාකර පන්නවිතාන එනි මේ ගෞරවණීය ආරයම පිළිගනිමු අත්පොළ සන්නාදේ. බොහොම ස්තුතියි ස්වාමීනි. ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ ගරුතර නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝ රත්නයේ අවසරයි රෝහණ බැන්දගේ මෙත්තුමනි, වන්නේ දනවර්ධන මෙත්තුමනි, ආරාධිත අමුත්තනි, මෙත්තෝරණි, දරු දැරියනි, අද ඉතාම සතුටුදායක දවසක්. බසකවරණ වැඩසටහන තුන්වෙනි වරටත් ටොරොන්ටෝ නුවර වේදිකාගත වෙනවා. සුනිමා මට කිව්වේ දේශනයක් කරන්න කියලා, දේශනයක් කරෙන්නේ නැහැ, ඒකට වෙලාව නෙවෙයි. ඉතාම කෙටියෙන් මගේ අදහස් දැක්වීම කරන්නයි මම මේ බලාපොරොත්තු වෙන්නේ. මේ වැඩසටහන අර උෂ්ණත්වයේ ඍණ ගන්නට එන 10 වෙනි විතර බහැපු දවසක අපි ටොරොන්ටෝ මහවිහාරයේ පුස්තකාල ශාලාවට එකතු වෙලා මේක කතා කරගත්තේ, මේ විදිහම කරමුයි කියලා. මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම දියත් වන්නේ ටොරොන්ටෝ නුවර විසින ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වයෙන්. සත පහක්වත් ලංකා ආණ්ඩුවෙන් මේකට වියදම් කළා නැහැ. වගේම මේකට ඉදිරිපත් වෙන්නේ තරග ගොල්ට ඉදිරිපත් වෙන්නේ ඒවා සංවිධානය කරන්නේ මේ අවුරුද්ද නැගව විනිශ්චය කළේ ඒ සියලු දෙනාම මේ පසුතල නිර්මාණය කරන්න මේ තෑගි දෙන ඔක්කොම මේක ටොරොන්ටෝ නුවර අයිති වැඩසටහන. මේක බලාපොරොත්තු වන්නේ ඒ සිංහල භාෂා සංස්කෘතිය කැනඩාවේ තුල අඩමුතරමින් දෙවන භාෂාවක් හැටියට ප්‍රවර්ධනය කරන. එහෙම හැඟීමක් සහිත මේ පොඩි දරුවෝ ලොකු වෙනකොට, වැඩිහිටි පුරවැසි වෙනකොට මේ ධනවර්ධන මෙතුමාලා වගේ මේ සිංහල සංගම් වගේ දේවල් ක්‍රියාත්මක කරමින් අපේ සංස්කෘතිය මේ කැනඩාවේ ආරක්ෂා කරන ඊළඟ පරම්පරාව ඉබේටම බිහි වෙලා තියෙයි කියලා අපි විශ්වාස කරනවා. එම නිසා අද මේ කරන වැඩසටහන මේ වේදිකාවේ කරන පොඩි වැඩසටහනක් වුණාට ඒකෙන් වෙන සමාජ බලපෑම ඉතාම ඉහළයි. එම නිසා ඒ කටයුත්තට මුදල් හදල් වලින් ධනය ශ්‍රමයේ දායකත්වය දීපු සියලු දෙනාටම, ඒ වගේම මේ දරුවෝ මේවට ඉදිරිපත් කරපු දෙමව්පියන්, ඒ ගුරුවරුන්ට සියලු දෙනාටම වේලාවේ ලංකාවේ රජය වෙනුවෙන් මගේ ස්තුතිය මම පුද කරන්න කැමතියි. ඒ වගේම මේ වැඩසටහන සිංහලයන් විතරක් අයිතිකක් නෙවෙයි. මෙතන අද මෙතන ගිය අවුරුද්දේ අපි සිංහල භාෂාව උගන්වපු ගුරුවරුන්ට අපි අගෙයිමක් කළා. මෙවර අපි අගෙනවා සිංහල භාෂා සංස්කෘතිය ප්‍රවර්ධනය කරන්න පොත්පත් ලියමින්, පත්තර ලියමින්, නිවේදන කටයුතු කරමින් මේ ජනමාධ්‍ය දායකත්වය දක්වපු, සාහිත්‍ය දායකත්වයක් දක්වපු මේ මාධ්‍යකරුවන්. එතන ඉන්නවා අද සම්මාන ලැබන අතර මේ දෙමළ ජාතික. නමුත් සිංහල භාෂාව සංස්කෘතිය කරන්න තමගේ ජීවිත කාලය විශාල මෙහෙවක් කරපයි. ඔගේ මම දැක්කා මේ තරග වලට ඉදිරිපත් වුණා එක තරුණ දැරියක්. ඇය දෙමළ දැරියක්. නමුත් අර වරමාතී සුබ චරිතය කියන ගීතයේ තරගයට ඉදිරිපත් කළා ඉතාම මනරම් විදිහට. මොකද තමයි ආඩම්බර වෙනවා. අපේ ශ්‍රී ලාංකික දෙමළ ප්‍රජාව මේකට එකතු වෙලා තිබෙනවා. අපිට දෙමළ සංස්කෘතික උල්ලක් පවත්වන්න බැරි වුණා. ඒකට අදාළ විවිධ හේතු තියෙනවා තමුන්නාසලා දන්නවා ඇති. නමුත් ලංකාවේ සිංහල දෙමළ සමගිය මීටත් වඩා තිරව තහවුරු වෙච්ච දවසක මේ ටොරොන්ටෝ නුවර ඒ ශ්‍රී ලාංකික උත්සවය පවත්වන්න අපිට මේ දොන් බොස්කෝ ශාලාව මදි වෙයි.
ඒකට අපිට රොජර් සෙන්ටර් එක දැක්ක. ඒ දවසේ ඉක්මනට උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වගේ මිත්‍රවරුනි. පහුගිය පළවෙනි බසක වර්ෂණහරට අපි ආරාධනා කළා. මහාචාර්ය ජේමිසාරණයක් මෙතුමන්ට. ඊටපස්සේ සිංහල භාෂාවේ ව්‍යාකරණේ භාෂාවේ වාග් විද්‍යාව භාෂාවේ ආකෘතිය පැහැදිලි කරනවා. දෙවෙනි වර අපේ තේමාව වුණේ සාහිත්‍යමය. ඔබට අපි ආරාධනා කළා ලංකාවේ මහාචාර්යවරේ කොට සරත් විජේසූරිය මෙතුමා. සිංහල භාෂාවේ සාහිත්‍ය පැහැදිලි කළා. සිංහල භාෂාව කියන්නේ භාෂා සංස්කෘතිය කියන්නේ අවුරුදු 10 ගණනක ඉතිහාසයක් තියෙනවා. ඒකේ භාෂාවේ ව්‍යාකරණය, වාග් විද්‍යාව, විදත් සාහිත්‍ය පමණක් නෙවෙයි අවුරුදු 10 ගණනක සවිසක්තිමත් පෝෂණය වූ ජනවහර ජනශ්‍රතියක් තිබෙනවා. ඇත්තෙම සිංහල මිනිස්සු හිතන පතන විදිය, ඔවුන්ගේ ලෝක දැක්ම, ජීවන දැක්ම අන්තර්ගත වෙලා තිබෙන්නේ ඒ සිංහල ජනවහර ඇතුළේ. ජනශ්‍රුති ඇතුළේ, ජන ගායන ඇතුළේ, කතන්දර ඇතුළේ, ප්‍රස්ථාපක ඇතුළේ කියමන්නේ. අන්නේ වැඩපිමි. ඒ මත පදනම් වෙලා අපේ උරුමය හොයාගන්න ගිය ශ්‍රේෂ්ඨ විද්වතෙක්, පඬිවරයෙක්, මහා කලාකරුවෙක්, වචනේ පරිසමාප්තියේම මහා කලාකරුවෙක් අද බැද්දගේ මැතිතුමා මේ අවස්ථාවකදී පැමිණලා තිබෙනවා. ඒ අපිට ඉතාම විශාල ආඩම්බරයක්. ඉතින් මේ වගේ ගරු ගාම්භීරත්වයෙන් යුතුව මේ උත්සවයේ සංවිධානය කරද්දී අපි තීරණය කළා ටොරොන්ටෝ විසින් ශ්‍රී ලංකාවේ ටොරොන්ටෝවේ අපේ කලා කටයුතු වලට ඉදිරිපත් වෙලා බැද්දගේ මහත්මයාගේ සමකාලීන වගේම අලුත් පරපුරයත් එකතු වෙලා අපේ කලාකරුවාද එතෙවිලා ඉන්නවා. අපේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් අපත් කලේ සියලු දෙනාම ඇවිල්ලා ඉන්නවා. වගේම මේ වැඩ කටයුත්තට සාල ධනයක් වැඩක් මේක. ඒකට උදව් උපකාර කරපු සාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඒ සියලු දෙනාට අපේ ගෞරවනීය ස්තුතිය මම පුද කරනවා. මිත්‍රෝනි තව එක කාරණයක් මම මතක් කරන්න ඕනේ. අපේ මේ වැඩසටහන පවත්වාගෙන යද්දී දැන් සති දෙකකට කලින් අපේ තරංගාවලිය පවත්වාගෙන යද්දී කුඩා දරුවෝ වගේ වයසින් ඉතාම වැඩිමහල් ආත්මේ තරගවලට ඉදපත් වෙනවා. අපිට මතකයි අපේ හරි මොනසිංහ මහත්මයා, හරි මනාබරණ මොනසිංහ මහත්මයා අවුරුදු 82යි වයස. කදික තරගයේ ඉදපත් වෙලා කොට හදීසි අසනීප වෙලා ඇදගෙන වැටුණා. ඇත්තෙම මම මේ අතාලල බලනකොට අපේ අනිල් ලියනගේ වෛද්‍ය අනිල් ලියනගේත් එකතු වෙලා අතේ නාඩි වැඩ කළේ නැහැ. අපිට විශාල ප්‍රශ්නයක් ඇති වුණා ඒ වෙලාවේ. ඇලේ මතක් කරන්න ඕනේ අපේ තරුණ පුතෙක් ප්‍රණීත් අගලවත් ඉදිරිපත් වෙලා ඒ වෛද්‍ය කණ්ඩායම එනකම් අර ශ්වසනය ලබා දෙමි ඒ මහා වීරයෙක් හැටියට ජීවිතේ ගලවගත්තා. ඒ තරුණ පුතාට අරුණාසලගේ අපල සන්නාධිය මම කියන්නත් කලින් ලබා දෙමි. ඒ වගේ තරුණ දරුවෝ අපිට ඉන්නවා. ඒ වගේ අය තවත් ධිරිමත් වෙනවා. අපේ ප්‍රජාව තම වටිනා ප්‍රජාව. මේ ඉන්න ටොරොන්ටෝ වේ ශ්‍රී ලාංකික ප්‍රජාව තාම වටිනා ජනපදස. මෙසේ අයගේ ශක්තිය දෙගුණ තෙගුණ වෙලා ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන්, බුද්ධිමය වශයෙන්, සමාජීය වශයෙන් බලවත් වෙලා වැදගත් ශ්‍රී ලාංකික පිරිසක් හැටියට මේ ටොරොන්ටෝ නුවර ඉදිරියේ ජීවත් වෙනවාට කිසිු සැකයක් නැහැ. ඒ වගේ දරුවෝ දකිනකොට මම දැක්කේ ඒක. එම නිසා මේ වගේ වර්ෂණ ඉදිරිපත් කරන සිංහල සංගමයට අපගේ ගෞරවනීය ස්තුති පුද කරනවා පණ්ඩිත දානවදන මැතිතුමා මේ කටයුත්ත නායකත්වයේ දෙමි. ඉදිරි වසරවලදී මීට වඩා විචිත්‍රවත් අලුත් අංගෝපාංග එකතු කරමින් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ කැනඩාවේ විසින ශ්‍රී ලාංකිකයන්ගේ සංස්කෘතිය දියුණු කරමින් අපේ රට, අපේ මාතෘභූමිය බබළවන්නට තමන් ආසල වැඩ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. ඒක තමයි අපේ මව්බිමට තමන් ආසලට කරන්න පුළුවන් ඉතාමත්ම වැදගත් මෙහෙවර. රාජ්‍යතාන්ත්‍රික හැටියට අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. එම නිසා හැරි මොනසිංහ මහත්මයා එදා කරන්න හිතාගෙන ආපු කතාව එතුමා ලියලා තිබුණා. ඉතින් එතුමා මෙතන නැති නිසා ඒ කතාවෙන් පොඩ්ඩක් මම ඔබට අදක් කරනවා. යම් පටන් අරගෙන තිබුණේ ලබ්බ නොමවන් සඳවන් සොමි ගුණ ගිහිනි උපවැණිගත හේල්මැලි සිව් මැලි පැමිණි සැපසිරි දෙන වැනි රස සැති සිතුමිනි තොප දෙකුමෙන් අප පිංකල
බව හැඟෙන. ඒ තොටගමුවේ රාහුල හාමුදුරුව ලියපු කවියකින් එතුමා පටන් අරගෙන කතා අවසන් කළේ මේ සිංහල භාෂාව දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියා සියලු දෙනාටම උගන්වන්න කියලා. එතුමා අද නිරෝගී සුවය ලැබමින් සිටිනවා. එම නිසා මට කියන්න තිබෙන්නේ මේ ටොරොන්ටෝ නුවරින් මම ගියා. මට විශාල යාළුවෝ මිත්‍ර විශාල ප්‍රසක් හම්බ වුණා. ඔබ දෙකමෙන් මා පිංකල බව හැඟුනේ කියලා. එහෙමනම් සිතෝර අද අපේ ප්‍රධාන සහභාගී වෙන දේශකයාණෝ පිළිබඳ හැඳින්වීමක් අපේ අජිත් දිනදාස මහත්මයා කරයි. ඒ කටයුත්ත මට පැවරුණා. මම හිතනවා ඒකට වඩා සුදුස්සා එතුමායි කියලා. මේ අපේ ජන සංගීත විශාරද, අපේ නර්තනය, අපේ ගායනය, ඒ වගේම අපේ සාහිත්‍ය, අපේ ජන භාෂාව, ඒ සියල්ල සම්බන්ධයෙන් ගීත ගායනා කරන, පරිවේෂණ කළ, පොත්පත් ලියලා, දේශන පවත්වලා, ආදර්ශමත් ජීවත් වෙලා, ඒ අපේ ඒ ජනශ්‍රුතිය පදනම් කරගත් කලාව සාහිත්‍ය ඉදිරියට ගෙන යන, ඒ සඳහා දිවිහිමියෙන් වැඩ කරන රෝහණ බෑද්දගේ මැතිතුමන්ට අපේ රට වෙනුවෙන් අපේ ආචාර්ය පුද කරමින් ඉදිරිවන කටයුතු කරගෙන යාම සඳහා මම මේ සුනිමල් බාලසූරිය මැතිතුමාට ආරාධනා කරන ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.